ඒ කතා කරපු මිනිත්තු පහේ මට තේරුම් ගියා මෙතුමාට කිසිම අවබෝධයක් නැහැ කියන එක. දැන් ඍණ මානසික තත්වයක තමයි නෙගටිව් මයින්ඩ් එකෙන් තමයි ජනතාව ඉන්නේ. රටම ඉන්නේ. රජය සහ නීතිය දෙකම එකයි. රටට ආදරයක් තියෙනවා අද ඔය ටයිමේ. බෑන් කරලා සුමාන දෙකක් ගිහිල්ලත් දන්නේ නැහැ. කාටද කියන්නේ? වැඩි කරන්න කොහොමද කියලා. ඩීසල් නැහැ, කරන්ට් නැහැ, කර්මාන්ත වල එක්ස්පෝර්ට් වැඩි කරන්න කොහොමද කියලා. ගොන් කතා නෑනේ. බුද්ධිමත් නායකයෝ දෙදෙනෙක්. අනුර කුමාර, සජිත් දේවදාස. තරුණයන්ගේ ඉල්ලීම කියන්නේ මේගොල්ලන්ට ධනාත්මක භාවයකින් වැඩ කරන්න හැකියාවක් වාතාවරණයක් හදලා දෙන එකයි. ආගම් හතර පහ එකතු වෙලා බුද්ධිමත් පිරිස එකතු වෙලා මේ රටට මොකද සුදුසු? ආගමක් නැතුව යනවා. පල්ලි පන්සල් ගෝවිල් මුකුත් නැතුව යනවා. ඒයි දන්නවා ගමේ වරාකාරයෝ කවුද කියලා. ඔය 21කට සංශෝධනය අඩදී 80 අතිශය නැත්තම් ගෙදර එන්න එපා. බොරු ටෝක් ඕවා. මාස 3න් ගොඩේ වලක්වන්න බැහැ. මම ගැරන්ටි කරනවා. අද වෙනකොට තරුණ පරම්පරාව පොදු මහ ජනතාව මේ තියෙන පීඩනේ දරා ගන්න දරුව ඒගොල්ලෝ හැමෝම එක හඬකින් කියනවා ගෝඨාභය ගෙදරයක්ද දැන් ඇති ඉනෆීස් ඉනෆ් කියලා. එතකොට තාමත් ඇයි මේ ගෝඨාභය රාජපක්ෂ කියන ජනාධිපතිට මේ දේවල් තේරුම් ගන්න බැරි වෙලා තියෙන්නේ? මොකද්ද මේක හේතුව? මෙච්චර රටක් ලෝකයක් පෙරටද නෙමෙයි ලෝකෙින් සෑම ශ්‍රී ලාංකිකයෙක්ම කියනවා එක හඬකින් එකම වචනයක් තමයි ඒගොල්ලන් කියන්නේ එකම ස්ලෝගන් එකක් කියන්නේ. එහෙම වෙලා තියෙද්දි ඇයි තාමත් මේ දේවල් තේරුම් ගන්න බැරුව මේ පාලනේ බලය අල්ලගෙන ඉන්න හිතුව කියන්නේ? මේ මේකේ ගැන අවබෝධයක් නැහැ. මම විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමති ඇතුළේ කටයුතු කරලා අපේ අමාත්‍යාංශයේ වල ධනපති කාර්යාලවල තමයි ওই බුද්ධිතරතුරු ඇවිල්ලා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ට යවන්නේ. එහෙම දියෙද්දි මෙහෙම මෙහෙම කතා කරලා මම මිනිත්තු මං ඉදිරියේ පහක්වත් කතා කරන්නේ නැහැ. ඒ කතා කරපු මිනිත්තු පහේ මට තේරුම් ගියා මෙතුමාට කිසිම අවබෝධයක් නැහැ කියන එක. එතකොට මේ රටේ මොනවද වෙන්නේ කියන එක එතුමාට කොමනාවක් නැහැ. ඒක තහවුරු වුණේ දෙයංග වීරතුංග මහත්මයා එතුමාගේ ඥාති පුතෙක් වෙන දෙයංග වීරතුංග පැහැදිලිව කියලා තිබ්බා ගිය සතියේ සමුදිතත් එක්ක සතිය දෙක ඉස්සරලා දැන් ඒක YouTube එකේ අයින් කරා කිව්වා. නමුත් මම ඉක්ොන්නේ තියෙනවා. දෙයංග මහත්මයා මම වට ඒවල තිබ්බේ පැහැදිලිවම කිව්වා මෙයා කායිකව කතා නැහැ. ලංකාවේම තුන් හතර දෙනෙක් එක්ක ඉන්නවා, ඊදක් කරනවා, සම්බෝල්ටික් කරනවා, වාග්ගැලක් කරනවා, ඉන්නවා ජූන් එකේ පැත්තකටලා ඉන්නවා කියලා. එහෙම අවබෝධයක් නැත්. මිනිස්සෙක්ද 69 ලක්ෂයක් ඡන්දයක් එක්ක පත් වෙලා තියෙන්නේ. මහින්ද මාත්‍යයට ලැබුණු ඡන්දෙනේ. මහින්ද මාත්‍යයට තිබුණු ආදරයට වැඩක් කරයි කියලා ඉතින් විශ්වාසන්නේ යාට දුන්නේ. එයා ඒක කුම්බල වෙන්නවා ආරක්ෂක ලේකම් හැටියට විශාල මුදලක් වැය කරලා ඔය CDS එකේ හමුදාවේ ඉරදාරිලා කරලා කොළඹ අලංකාර කරා. විගණනයක් තිබුණේ නැහැ නේ. මෙච්චර කොච්චර මේකට වියදම් කරාද කියලා දෙයංග විරුද්ධ මහත්මයාගේ වචන වලින් කිව්වා. කිසි කෙනෙක් එක්කද කාමරේ ගැටුම් කරලා ඉන්ට්‍රෝවර්ට් කෙනෙක් කිසි කියන්නේ තනියම වැඩ කටයුතු කරන ඉතින් මොන හරි වැඩක් දුන්නොත් වැඩක් කරන්න බෑ. අනිත් අයගේ සහයෝගය නැතුව වැඩක් කරන්න බෑ. මට පේන විදිහට දැනෙන විදිහට මේ තත්ත්වෙටපත් වෙන්නේ මේ අවුරුදු දෙකම ආරක් කරනකොට මේ බග්ගලොත් වෙන්නේ මේ කොවිඩ් එක නිසාවත් වෙන කා හේතුවක් නිසා නෙමෙයි. විදේශික මහට එන්නේ නැහැ. හෝටල් වලට නෑ පාසුකක් දෙන්න සිදු වුණා. ලෝන් කැන්සල් කරන්න තිබුණා. මොනිටෝරියම් වලට යන්න සිදු වුණා. ඒ නිසා මේ අයමයි වග කියන්න ඕනේ. සංචාරජෝ 2019 අප්‍රේල් 21 වෙනිදා පස්සේ නාපු එක ගැන. ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලෝ ආවට පස්සේ මේක ඊ කියලා. අපි නෑ. ඉතින් කොරෝනා එකත් දැනගෙන හිටියා. ඡන්දෙකට යන්න ඕන නිසා එයා ගිහිල්ලා ඔය හැමදාම ඇවිදලා අපි දැක්කා රස්සේ. ඒවට කොරෝනා නෑ. විපක්ෂයට කියනවා කොරෝනා නීතිය. මේකට කොරෝනා නීතිය නෑ. ඉතින් අර ජෝකර් කෙනෙක් වුණානේ අර ගම සමග පිළිසඳරට ගිහිල්ලා කියපු කතා අහපු කතා චූටි ළමයිත් විරුවට ලක් කරානේ, ටීචර්ලත් විරුවට ලක් කරානේ, ඉංග්‍රීසියෙන් කතා කරලා සිංහලෙන් කියලා නෝන්ඩි වුණා කියන්නේ නෝන්ඩිත් වුණානේ. ඉතින් ඒවා මේ ජනතාව දැක්කා. දැන් ඍණ මානසික තත්වයක තමයි නෙගටිව් මයින්ඩ් එකෙන් තමයි ජනතාව ඉන්නේ. රටම ඉන්නේ. හැමෝම රට යන්න කරනවා. හැමෝම රට යන්න කරනවා. නමුත් ඒ රට යන ඩොලර් මෙයාට එන්නේ නැහැ. මේකට කලකිරලා යන්න ගන්න. මටත් තිබුණා මතවල මම දානවා. විදේශ පාලන කරන වෙලාවක් නෙමෙයි. රට බංගලොත් වෙනවා. ඡන්දයක් ඉල්ලන්න යන්න රටක් නෙමෙයි මේ රට. කවුද ඉන්නේ කවුරු ආවත් කිසි දෙයක් කරන්න බැරි තත්වයකට මේ රට හදන්න ඕනේ. පෞද්ගලිකව මයි නම වෙනිද. ගෝල් ෆේස් ආදරය අරගෙන භූමියට ප්‍රහාරයක් එල්ලනවා. මේ ප්‍රහාරය එල්ලවීමේ මහමුලකරුවක් වෙච්ච කීප දෙනෙක්ව බොහොම සුළු පිරිසක් තමයි අදිනකොට අත්තරංගුවට පත් වෙලා ඉන්නේ. මහමුලකරුවන් සහ මේක ප්‍රකෝපකාරීද සූදානම් කරපු සැලසුම් කරපු මිනිස්සු අදටත් නිදැල්ලේ ඉන්නවා. හැබැයි එතනින් අරගලකරුවන්ව අද මේ වෙනකොට අත්නොමතික අනීතිකව අත්අඩංගුවට ගැනීම වලට සහ ඒකට සම්බන්ධව කටයුතු කළ ඒකට පක්ෂපාතී වුණයි කියන යම් යම් නිලධාරීන්ව අද වෙනකොට ස්ථාන මාරු දීලා ඒ වගේ තත්ත්වයන් වලට ඇති වෙලා තියෙනවා.
ඉතින් එහෙම වෙලා තියෙද්දි ඇයි තාමත් මේ දේවල් වලට රජයෙන් හෝ නීතියෙන් හෝ යම්කිසි ආකාරයක ක්‍රියාත්මකතාවයක් වෙන්නේ නැත්තේ? රජය සහ නීතිය දෙකම එකයි. රජය සහ නීතිය දෙකම එකයි. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. රජයේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නීති රජයේ ක්‍රියාත්මක. හැබැයි මේ දේ අවසානයේ කොයි වගේ කතරේද මේ අනිවාර්යයෙන් ගෝඨාභය රාජපක්ෂට යන්න වෙනවද කොහොමද? රටේ අද තියෙන්නේ ගෝඨාභය නෙමෙයි කතාව. ගෝඨාභයට යන්න කියන එකයි කියන්නේ. ගෝඨාභය සහ ගෝඨාභය පත් කරපු සියලුම නිලධාරීන් මේ රට මේ තත්ත්වයට පත් කරලා තිබෙන සියලු දෙනාට යන්න කියන එකයි කියන්නේ. ඒ තරම් දෙකක් නැහැ. රට ආදරයක් තියෙනවා අද ඔය ටයිම් එකේ. ආදරයක් නැත්තම් මේ අය මෙතනින් යන්නේ නැහැ. යන්නේ නැති වුණාම තරුණ ජනතාව අරට බැහැනවා. උදාහරණයක් ගන්න ඕනම බංගලොත්තුන් රට. ඕනම බංගලොත්තුන් රට මේ ලෝකේ බංගලොත්තුන් රටවල් තියෙනවා. ඒ වුණු රටවල් වල වුණු සිදුවීම් අද මේ රටේ සිදු වෙනවා. ඉදිරියේ සිදු වෙනවා. 100ක්ද 10ක්ද 1000ක්ද මැරෙයි කියන එක මට කියන්න බෑ. අද බේත් ටිකක් ගන්න බැරුව මගේ දරුවෙට බරපතල ප්‍රශ්නයක් වුණොත් මම මොකද කරන්නේ? කන්න බොන්න දෙන්න බැරි මගේ දරුවෙට මම මොකද කරන්නේ? ව්‍යාපාරික වැඩි අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ බඩු බාණ්ඩ පිටරේ යවන්න බෑ. අපි නිෂ්පාදනය කරන්නේ ෆුඩ් ප්‍රොඩක්ට් එකක්. අපි ඩිස්කේල් කෝකන ගත්තොත්, පොල් කිරි ගත්තොත්, වර්ජින් ඔයිල් ගත්තොත් ඒවා ස්පොයිල් වෙනවා. ජෙනරේටර් එක නැත්තම් පෑඩ් දෙකක් තුනක් නතර වෙලා කියන්න බෑ. ප්‍රොඩක්ෂන් එක යන්න ඕනේ. ජෙනරේටර් එක ඩීසල් නැත්තම් ඒ දවසේ ප්‍රොඩක්ෂන් එක ඉවරයි. දවසක් දෙකක් තුනක් හතරක් පහක් ප්‍රොඩක්ෂන් එක නතර වුණාම ෆැක්ටරි වෙනවා. ෆැක්ටරි බංකොලොත් වෙනවා. බංකොලොත් කරනවා ආන්නේ මේ தත්ත්ව නිසා. ඒකට බංකොලොත් වෙනවා. ඒක වෙන විකල්පයක් නැහැ. අද අපි ඇහුවොත් ලේබර් ඩිපාර්ට්මන්ට් එකේ නිලධාරින්ගේ කම්පන්සේෂන් නැතුව, පඩි නැතුව කර්මාන්ත අද වැයගෙන යනවා. ගෙවන්න බෑ. ඒගොල්ලන්ට ගෙවන්න බෑ. මේක වහලා තිගේ දොරවල් වල රට යනවා. ගියේ දොරවල් වල කර්මාන්ත වල රට යනවා. කවුද දැන් මෙයා යාපව එන්නේ? කොහොමද අපි ගෙන්නන්නේ මෙයාව? අපේ අයව පිටරට යමතක කරන්නකෝ. අපේ අයව ගෙන්නන්නේ කොහොමද අපි? බරපතල ප්‍රශ්නයක්. මේක ගැන කිසිම අවබෝධයක් නැහැ. ඉතින් මෙවැනි තත්ත්වක තමයි අද අපි ජීවත් වෙන්නේ. ගිනි කන්දක් මුදුනේ. ගිනි කන්දක් මුදුනේ අපි ජීවත් වෙන්නේ. ඒ නිසා මේක බරපතල ප්‍රශ්නයක්. අද බලන්න පොල් ශේෂය. ගියේ සුමානේ තිබුණ මිල නෙමේ හැමදේම බඩු ඉහළ යනවා. පොල්වල මිල බහිනවා. පොල්වල මිල බහින්නේ හේතුව මොකද? අද ඉන්දියාවේ සහ පකිස්තානයේ අපේ පොල් ගෙඩි, දිසිදි පොල්, පොල් තෙල් පිටරට යන එක නවත්තලා බෑන් කරලා. මේ ගැන ඇමතිතුමා දන්නේ නැහැ. EDB ක දන්නේ නැහැ. අමාත්‍යාංශය දන්නේ නැහැ. අපේ ක්ෂේත්‍රයේ තිබෙන DDA, CCB, Cultivation Board, CRI කිසි කෙනෙක් දන්නේ නැහැ මේක බෑන් කරුවා. ට්‍රේඩ් මිනිස්ට්‍රිය කඩාගෙන තියෙන හැටි ගැන කතා කරනවා නම් මේව බෑන් කරන්න ඉස්සෙල්ලා කැබිනට් එකට යන්න ඕනේ. මේ රටවල එක අයිටම් එකක් බෑන් කරන්න. යන්න ඉස්සෙල්ලා මේ තොරතුරු වෙනවා. ඒක අපේ ධනපති කාර්යාලවලින් මේ කැන්වස් කරලා මේ නවත්ත ගන්න ඕනේ. එහෙම තමයි වෙන්නේ. බෑන් කරලා සුමාන දෙකක් ගිහිල්ලා දන්නේ නැහැ. කාටද කියන්නේ දේපොල් රබර් ගැන කතා කරන්නේ. කට ඇරලා කතා කරන්නේ. ගිය අවුරුද්දේ මම සභාපති පොල් ක්ෂේත්‍රයේ 150 මිලියන. බිලියන එකකට ඉතාමත් කිට්ටි. කිට්ටු ප්‍රමාණයක් අපි පළවෙනි වතාවට ලංකාවට දෙනවා. දැන් අහනවා කොහොමද වැඩි කරන්නේ කියලා. වැඩි කරන්නේ කොහොමද කියලා. ඩීසල් නැහැ, කරන්ට් නැහැ. කර්මාන්ත වල එක්ස්පෝර්ට් වැඩි කරන්න කොහොමද කියලා. ගොම් කතා නෑනේ. වෙළඳ පොලක් අදලා දීලා නැහැ. බදු අඩු කරලා නැහැ පිටරට වල තියෙන වෙළඳ පොලවල් වල. අපි කොහොමද රටේ කර්මාන්ත හිමියෝ පිටරට යවන්නේ? කිසි මොනහත් යවන්නේ? අපිට තරඟ කරන්නේ කොහොමද? අපිට බදු ගහලා අනිත් රටවල් වල බදු නොගහ වෙන වෙළඳ පොලකට යවන්න පුළුවන් නම් අපි කොහොමද මේ රටේ නිෂ්පාදනය කරලා බලු යවන්නේ? නිලධාරීත් එකයි පත් වෙලා ඉන්න නූගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් එකයි. මහින්ද රාජපක්ෂ අගමැති ධූරේ දාලා ගිය දවසේට පස්සේ අගමැති ධූරේ හිස්පුටුවක් වෙලා තිබ්බා. ඒ මොහොතේදී විවෘත ආරාධනාවල් තිබ්බා රනිල් වික්‍රමසිංහට, සජිත් ප්‍රේමදාස පක්ෂනායකට සහ අනුර කුමාර දිසානායකට. හැබැයි මේ තුන්දෙනාම අතුරේ හොර රහසම ගිහිල්ලා තමයි වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ අගමැති ධූරේ බාරගත්තේ. ඇයි ඒ මොහොතේදී විපක්ෂ නායක තිරිටපු අදටත් ඉන්න සජිත් ප්‍රේමදාසවත් අනුර කුමාර දිසානායකවත් බාර ගන්න කියන නැති වෙන්නේ හේතුව? බුද්ධිමත් නායකයෝ දෙදෙනෙක්. අනුර කුමාර, සජිත් ප්‍රේමදාස. රට ඉල්ලන්නේ රාජපක්ෂ ඇතුළු කණ්ඩායම ලිටියන්න කියලා. එතකොට මෙතනට ගියාට ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැනේ. පිටරටින් ඩොලර් එන්නේ නැහැනේ. ආයුධ එවන්නේ නැහැනේ. අපේ අක්කලා අම්මලා නංගිලා පිටරට ඉන්න ලංකාවට දාන්නේ නැහැනේ. හොරා කනවා කියලා විගණනය වෙනස් නොකර විගණනය කරන්න බැරි ජනාධිපති කෙනෙක් ඉන්න ඕ හැම දෙයක්ම රැට උදේ වෙනකොට ගැසට් කරලා ළඟට ගන්න මොනවා ගියේ ප්‍රශ්නයක් තියෙන ළඟට ගත්තා. ඒකට ඔඩිට් කරන්න බෑ. එවැනි තත්වයක නායකයෙක් ඉන්න කෙනෙක් ගාවට යයිද මොලේ තියෙන පුද්ගලෙ? එවැනි පුද්ගලෙ මන්ද බුද්ධියේ තමයි යන්න ඕනේ.
විගණනයක් නොකරන ඒක විගණනය කර එනක් ඒව කතා කරලා යන්න ඕනේ. දැන් දෙක ඉල්ලලා කියන්න බෑ මම මේවා ඉල්ලුවා මේවා ඉල්ලුවා මේවා ඉල්ලුවා ඒව ලැබුණ නැහැ කියලා ආයි ගොනා වගේ ආපහු රිවර්ස් ගන්න නෙමෙයි. දැන් අගමැතිතුමා කියනෝනේ දැන් මම ආවා මේක බේර ගන්න ආවා. විගණනය නවත්තලවත් නැහැ නේද? හිත උගනාමිට අත්තුනෝමතික ලෙස මුදල් වියදම් කරන්න පුළුවන් ජනාධිපති කෙනෙක් ඉන්න තැනකනේ එතන වියදමවත් නවත්ත ගන්න බැරිද? අගමැතිනේ අද ඉන්නේ. අද රනිල් වික්‍රමසිංහ ගිහිල්ලා ඉන්නේ එතන රාජපක්ෂ වරුන්ගේ තියෙන පොර කල්ලිය පොරකම් ටික ආරක්ෂා කරන්න කියලා අනිවාර්යෙන්. කාලේ බොහොම ශීඝ්‍රයෙන් ගත වෙන හින්දා මම වැල්සන අවසන් කරන්නට කලින් මම ඔබතුමාගේ මෙහෙම දෙයක් අහන්න හිතුවා. අද වෙනකොට දේශපාලන හෝ වේවා ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ හෝ වේවා අධ්‍යාපන අතින් හෝ වේවා සමාජයේ විවිධ රටවල් වල තියෙන ඇඳුරුම්කම් වලින් ඒ තියෙන සම්බන්ධකම් වලින් හෝ ඔබතුමා තුළ තිබෙනවා යම් කිසි අත්දැකීම් සම්භාරයක් දැනුම් සම්භාරයක් ඒවත් පෙරදරි කරගෙන තමයි අද වෙනකොට හරින් ප්‍රනාන්දු දාලා ගිය ආසනය ඔබතුමාගේ ගම් ප්‍රදේශයේ වෙච්ච වත්තල ආසනය ඔබතුමා බාර ගන්න ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔබතුමාගේ මේ අත්දැකීම් එක යනකොට කොහොමද ඉදිරි දේශපාලන කටයුතු කොයි විදිහට සූදානම් කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ? මෙතන අද මම කිසිම දෙයක් නැහැ. මම බලාපොරොත්තු වෙන්නේ තරුණයන්ගේ ඉල්ලීම. තරුණයන්ගේ ඉල්ලීම කියන්නේ මේගොල්ලන්ට ධනාත්මක භාවයකින් වැඩ කරන්න හැකියාවක් වාතාවරණයක් හදලා දෙන එකයි. ධනාත්මක වුණ හැටිය මේ තරුණය මෙතන SMS එකයි IMO එකයි අරගෙන මේකයි ගාලා විවුරු ලෝකෙටම සෙන්ටර් බැංකේට මුදල් ටික එවනවා ඩොලර් ටික එවනවා. මේ සියලු දේම කරනවා නම් මේ රටේ ආගමට බර වෙච්ච ධර්මයට බර වෙච්ච 90%ක් ඉන්න දෙවියෝ. දරුවොත් එහෙමයි. මේක වෛරය නිසා මම හිතන්නේ පන්සල්වත් යනවාද පල්ලියවත් යනවාද කියලා අද වෙනකොට ඒ ආගමික නායකොත් එක්ක තරහ ගිහිල්ලා කියනවා. ඉතින් රටක් නැතුව ආගමක් නැහැ. පල්ලියට යන්නෙත් නැහැ පන්සලට යන්නෙත් නැහැ මෙවැනි තව ඉදිරියේදී මරාගෙන කන්න පටන් ගත්තොත් විනයක් නැති වෙනකොට. ඒතකොට එහෙම වෙන්න ඉස්සෙල්ලා මේ රටේ මුදල් ජනතාවගේ බදු මුදල් වලින් පල්ලි පන්සල් කෝවිල් මුස්ලිම් සිද්ධාස්ථාන නගවාසීන්ට උඩලා තියෙනවනේ. මේ රටේ ජනතාවත් නගවාසීන්ට උඩලා තියෙනවනේ. මේ රටේ හම්බ කරපු ජනතාවත් දායක වෙලා තියෙනවනේ. එතකොට ආගමික සංවිධානවලට මේ වෙලාවේ පුළුවන් එයා විශ්වාස කරනවා. එක එක අය විශ්වාස කරන්නේ නැහැ මේකේ ඉන්නවා කඩ යන අය. එයා හැමෝම පුද්ගලයෝ නෙමෙයි. සංවිධාන වලට පුළුවන් බුද්ධියක් විඥානයක් තියෙන දක්ෂ ආගම වෙනුවෙන් කැපුණා ඉන්නවා. මේ ආගමික සංවිධාන වලට. ඒ සියලුම සංවිධාන එකතු වෙලා ජීවි යෝජනාව මොකද්ද? සජීව යෝජනාව මොකද්ද? TNA එකෙන් දීලා දෙමළ සංවිධානයෙන් දීලා තියෝ යෝජනාව මොකද්ද? මුස්ලිම් මන්ත්‍රීවරු දීලා තියෙන යෝජනාව මොකද්ද? මේ ව්‍යවස්ථා සංශෝධන ගැන මම කතා කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දීලා තියෙන සංශෝධන මොනවාද? පොහොට්ටුවෙන් දීලා තියෙන සංශෝධන මොනවාද? දානවා මේසෙට. දාලා මේ ආගම් හතර පහ එකතු වෙලා බුද්ධිමත් පිරිස එකතු වෙලා මේ රටට මොකද සුදුසු? ජනතාවගේ විශ්වාසය තහවුරු කරන්න පුළුවන් විශ්වාසයෙන් සන්තෝෂයෙන් දරුවෙක් ඉපදෙයි. ඒ අම්මගේ බඩේ ඉන්නකොට සන්තෝෂයෙන් ඉදියොත් නේ ඒ දරුවා සන්තෝෂ දරුවෙක් ඉපදෙන්නේ. නැත්තම් කාලකන්නේ දරුවෙක් නේ එතන බිහි වෙන්නේ. මව හැමදාම අඬා වැටෙනවා. තාත්තා හැමදාම අඬා වැටෙනවා. එළියට එනකොට ඒකනේ බල ලැබෙන්නේ. වෙනදත්වයක් නොලැබෙන්නේ. මේ අයට පුළුවන් වහම මේක ගැන පාඩම් කරන්න දෙයක් නැහැ. මේක ගැන හොඳ අවබෝධයක් තියෙනවා. මේ විවස්ථාව ගැන 77 ඉඳලා මේක ගැන දැනුම තිබෙනවා. සෝභිත හඳුරු මරෙන් ඉස්සෙල්ලා කොහෙද මේ සාධාරණ සමාජයේ එතුමාගේ තිබුණා වැඩපිළිවෙලක් කණ්ඩායමේ තිබුණා වැඩපිළිවෙලක් ලහපාලනින් බලාපොරොත්තු වුණු විවස්ථා සංශෝධනයක්. ඒවත් ඇතුළත් කරන්න ඕනේ. ඇතුළත් ඉඳන් නොවුණා. ඒ අය අතහැරියා. අද ජනතාව අතරින්නේ ආගමක් නැතුව යනවා. පල්ලි පන්සල් කෝවිල් මුකුත් නැතුව යනවා. මේක ඇති කරන්න නම් ඉදිරියට යන්න නම් මේ අය මේ නායකයෝ මේකට බැහැලා නායකත්වයට බලපෑම් කරන්න ඕනේ. පක්ෂ නායකයන්ට බලපෑම් කරන්න ඕනේ. පක්ෂ නියෝජ්‍ය නායකයන්ට බලපෑම් කරන්න ඕනේ. පක්ෂ මන්ත්‍රීවරුන්ට බලපෑම් කරන්න ඕනේ. පක්ෂේ මන්ත්‍රීවරුන්ගේ නෝඩලට ළමයින්ට බලපෑම් කරන්න ඕනේ. හැම ගමේම ගම සේවක වශයෙන්ම තියෙනවානේ පන්සල පල්ලිය. විශේෂයෙන් පන්සල තියෙනවානේ. බලපෑම් කරන්න ඕනේ. ඒ අය දන්නවා ගමේ හොරාකෑවේ කවුද කියලා. බයිසිකලෙන් අවුරුදු 10ක් ඇතුළත ප්‍රාදේශ සභාවට ගියේ කවුද? පළාත් සභාව ගියේ කවුද? පාර්ලිමේන්තුවට ගියේ කවුද බයිසිකලෙන්? අවුරුදු 10ක් ඇතුළත හෙලිකොප්ටරේ දැන් ඒ බයිසිකල ගියේ කියලා එනවා. ගමේ පන්සල යමු මුදල් නැද්ද? කොහෙද හිටියේ කොහෙද දැන් ඉන්නේ කියලා. ඒ අය වගේ කියන්න ඕනේ. සමාජයේ හොරාට හොරා කියලා කතා කරන්න ඕනේ. හොරෙක්ට හොරා කියන්න ඕනේ අද. තොරතුරු උසාවිය ගැනකන් ඉන්න ඕනේ නැහැ උසාවියක් නැහැ. අද ඒකනේ මේ ප්‍රශ්නේ. විශ්වාසයක් ගැති එකනේ ප්‍රශ්නේ රටේ. එතකොට
මේ තොරතුරු ටික බලපෑම් කරන්න ඕනේ. මේ බලපෑම් කරොත් මේ රටේ සියලු දෙනාට සියලුම දෙනාට උතුරු ජනරජ ප්‍රශ්නයක් තියෙන උතුරේ කාලයක් තිස්සේ නැගිනීර තියෙන කතෝලික සමාජයේ තිබෙනවා සිංහල ජනතාවට තිබෙනවා ආර්ථිකයයි නිදහස් නිවාල් රටක් ඇති කරන උදම අවස්ථාව. මේක තමයි වෙන කිසි කෙනෙක්ට ওই 21කට සංශෝධනය අඩදී අසීසුව අතිශය නැත්තම් gedare inn eba boru talk owa. ඔබ boru talk ආගමික නායකයෝ මේක ගැන හොඳ අවබෝධයක් කටයුතු කරලා නායක නෙමෙයි නායක ඉදිරිපත් කරන කණ්ඩායම එකතු වෙලා එක තැනකට ඒගොල්ලන් ගල හදාගෙන මේක බල කරන්න ඕනේ සියලුම පක්ෂ රාජකීයන්ට වා සියලුම දෙනාට සියලුම දෙනාට කරොත් මේක ගොඩයි මාස 3න් ගොඩ මාස 3න් ගොඩ වළක්වන්න බෑ මම ගැරන්ටි කරනවා වගකීම කියන්නේ අනිවාර්යෙන්ම කරන්නත් පුළුවන් අනිවාර්යෙන්ම ඇත්තටම අපි රටක් විදිහට ජාතියක් විදිහට පවුලක් විදිහට ගමක් විදිහට අපි එකතු වෙලා අපි නැගිට්ටොත් තමයි මේක තමයි අපිට ලැබෙන අන්තිම අවස්ථාව ආයෙත් අවස්ථාවක් මම හිතන්නේ මේ 74 අවුරුද්දක් පුරාම අපිට මේ අවස්ථාව ලැබුණත් ලබා ගන්න අපිට හැකියාවක් තිබුණේ නැහැ හැබැයි 74 අවුරුද්දට පස්සේ අද මේ ලැබෙන අවස්ථාව තව අවුරුදු 100කටත් අපිටයි ලැබෙන්නේ ඒක තමයි පුද්ගලිකව මම දරන විශ්වාසය සහ ඒ විශ්වාසය තුලින් අපි හැමෝම නැගිටලා හැමෝම එකා වගේ නැගිටලා මේ තියෙන පාලන ක්‍රමේ ඉල්ලන්නේ අපි ඒකයි පාලන ක්‍රමේ වෙනස් වෙන්න ඕන මේ පොරු නඩේම ගෙදර යන්න ඕන මේ හැම දෙයක්ම අයින් වුණොත් මං හිතන්නේ මෙතුමා කියපු ආකාරයට මේ රට සෞභාග්‍යයෙන් පුරවන්නට වැඩි කාලයක් නැහැ ඉතින් ඒ දෙයට අපි පුද්ගලිකව තමන් වශයෙන් නැගිටලා ඉස්සරහට આવොත් තමයි මං හිතන්නේ අපි හැම දෙයකටම කරගන්න පුළුවන් වෙන්නේ ඉතින් ඒත් සමගම මං අද දවසේදී වැඩ කටයුතු රාශියක් මැද අපි වෙනුවෙන් කෙටි දැනුම් දීමකින් මගේ ආරාධනා පිළි අරගෙන අද දවසේදී අපිත් එකතු වුණාට ඔබතුමාට බෙහෙවින් ස්තුති දන්න ඒ වගේම ඔබතුමාට මම ප්‍රාර්ථනා කරනවා ඉදිරි අනාගතයේ රටට වැඩදායි සමාජයට වැඩදායි කලින් කරපු ආකාරයට මොකද මෙතුවක් කාලයක් දේශපාලන ජීවිතවල කිසිම කැතපුණක් ආගත නැති පුද්ගලෙක් ඉතින් ඒ ආකාරයෙන්ම ඉදිරි ජීවිතයේත් ඔබතුමාගේ සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම සුපදනගම ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපත් සමග එකතු වුණාට ආරාධනා කරන හැම කෙනෙක්ටම රැඳී ඉන්න කියලා ෆර්නාන්ඩෝස් ලොබ් YouTube තාලිකාවත් සමග මෙවැනි වූ වැඩසටහන් තුළින් අපි යලිත් ඔබ හමුවට එනවා එතෙක් ඔබට සුබ දවසක් බොහොම ස්තුතියි